අපි දෙවෙනි පුවත්පතේම ජනතාවගේ ඡන්දය අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද මා ගරු කරනවා. මෙහෙම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අද වාර්තා කරනවා පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන කනගාටුවක් ඔහුට නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් ඉන්ට්‍රසෝල් ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද මා ගරු කරනවා. IMF කොන්දේසි ලිහිල් කරන්න ඉල්ලුවත් හිමි වුණේ නැහැ කියලා ඔහු කියන කතාව අද වාර්තා කර තිබෙන්නේ දිවෙන පුවත්පතට. පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන කනගාටුවක් නැහැ. ඒ පළමු කාරණය ජනතාවගේ ඡන්ද අයිතියට මා ගරු කරනවා. ඒ දෙවන කාරණය ඔබ ඒ කාරණා දෙක එකට තියලා අරගෙන බලන්න. මොකක්ද මේ පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන කනගාටුවක් නැහැ, අනිත් පැත්තෙන් ඡන්ද අයිතියට ගරු කරනවා. ඡන්ද අයිතිය කියලා කියන්නේ ඡන්ද නිසියාකාරයෙන් පවත්වලා ඡන්දය පාවිච්චි කරන ජනතාවට අවස්ථාව දෙන එක නේද? ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගෙන තිබෙනවා. ඉන්පසු පළාත් සභා ඡන්දයත් පළාත් පාලන ඡන්දයත් තියන්න ඕනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා කියලා අංජුලමහේක වීරරත්න තමයි අද තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පස්සේ මහමැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් සොයාගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළාත් සභා ඡන්දය තියනවලු ඊට පස්සේ පළාත් පාලන ඡන්දයත් තියන්න ඕනේ කියලා තමයි ඔහු කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු තීරණ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වන්නට කියලා තමයි තීන්දු තීරණ ලැබිලා තියෙන. කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය මේ වගේ දේවල් තමයි ඒ අයගේ කටවල් වලින් අපි වැඩිපුරම අහලා තියෙන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ඡන්ද ටික නිසි ආකාරයට තියන්නේ නැත්නම් ඒක බරපතල කාරණයක්නේ. කොවිඩ් සමය කියලා කියන්නේ මීට අවුරුදු 100කට 200කට ආපු කලින් ආපෙකක් නෙමෙයිනේ නේද? කොවිඩ් කාලේ සිද්ධ වෙච්ච දේවල් මේ රටේ ජනතාවට හොඳට මතකයි. කොවිඩ් එනකොට මේ රටේ කැබිනට් එකේ හිටපු, මේ රට පාලනය කරපු අය තමයි ජනාධිපතිතුමා මේ පැත්ත බැලුවත් වේදිකාවේ ඉන්නේ, මේ පැත්ත බැලුවත් වේදිකාවේ ඉන්නේ. ඒ නිසා ඒ අය වෙනස් වෙලත් නැහැ. කොරෝනා කාලේ අපිට මතකයි, අපි සෑම ජාතියකටම සෑම ආගමකටම සමාන විදියට ගරු කරන්නට ඕනේ. මේ ශ්‍රී ලංකාව ඒ හැමෝගෙම රට, මේ රටේ තමයි ඒ හැමෝම ජීවත් වන්නේ. අපි හැමෝගෙම ලේ රතු පාටයි, අපි හැමෝම සහෝදරයෝ වගේ ඉන්න ඕනේ. නිසා කිසිම ජාතියකට අගතියක් වන්නට හොඳ නැහැ. ඒ තීරණය තමයි සෑම දෙනාම ඉන්නේ. හැබැයි මෙන්න මේ කාරණේ කියන්නට ඕනේ, කොවිඩ් කාලේ මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ගැටලුව මතු වුණේ වෙන ආණ්ඩුවක් තියෙනකොට නෙමෙයි, මේ ආණ්ඩුවම ඉන්නකොට. ඒ ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරු ජනාධිපතිතුමාට පොඩ්ඩක් ඒ පැත්ත මේ පැත්ත බලුවා නම් හොයාගන්න පුළුවන්. තාමත් ඉන්නවා, සද්දන කර ඉන්නවා නේ, බිම්බලාගෙන ඉන්නවා, ඇහුන්නෑ වගේ ඉන්නවා. හැබැයි දැන් මේ වන්දි ගෙවන ක්‍රමයක් හදනවානේ. දැන් මේ වන්දි ගෙවන්නේ කොහෙන්ද? මේ රටේ ජනතාවගෙන් එකතු වෙන බදු මුදල් වලින් හරි මොන වගේ හරිනේ වන්දි ගෙවන්නේ. හැබැයි වන්දි ගෙවන මට්ටමට ඔය ප්‍රශ්නේ ඇති කරේ කවුද? ඔය ඉන්නේ දෙපැත්තේ නේද? ඔය අපූර්වට වාඩි වෙලා ඉන්නේ ඒ අයගෙන් තමයි අහන්න ඕනේ. ඒ දවස්වල මේ තීරණ ගනිද්දි කොහෙද හිටියේ? ජාති ආගම විකුණ ඡන්ද ගන්න අයනේ අය, ඒ වටේ වාඩිලා ඉන්න අය. ඒ අය කොහෙද හිටියේ කියලාත් ඉතින් ආපස්සට ප්‍රශ්න කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. මෙරට ජනතාව මැරිලා ඉපදිලා නැහැ, අපි කෝම වෙලත් නැහැ.